දේශීයව නිෂ්පාදනය කර ජාත්‍යන්තර වෙළඳපොළ ජයගත් නිෂ්පාදන අතර ශ්‍රී ලාංකීය පෝසිලෙන් නිෂ්පාදන සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමක්. දේශීය අමුද්‍රව්‍ය සහ දේශීය ශ්‍රමදායකත්වයෙන් නිපදවන මෙම පෝසිලෙන් නිෂ්පාදන හරහා ශ්‍රී ලංකාවට ඉහළ විදේශ විනිමයක් හිමිවනවා. අප තිරිවානා ලෙස හඳුන්වන ක්වාට්ස්, ෆෙල්ස්පාර් සහ මැටි පෝසිලෙන් නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයි. පෝසිලෙන් කර්මාන්තයට යොදා ගන්න රෝ මැටීරියල් කීපයක් තමයි මෙතන පෙන්නුම් කරන්නේ. ඒකේ ප්‍රධාන වශයෙන් අපිට මේක කොටස් තුනකට ගන්න පුළුවන්. එකක් තමයි ෆෙල්ස්පාර්ස්, ක්වාට්ස් එහෙම නැත්නම් තිරිවානා. මේක අපි මේ විදිහට ක්‍රෂ් කරලා ගන්නෙ. ඊළඟට ෆෙල්ස්පා, අනිත් එක ක්ලේ. මේ ක්වාස් ෆෙල්ස්පා දෙකම ලංකාවේ මාතලේ ප්‍රදේශවල කඳු වශයෙන් පවතිනවා. එහෙන් කඩාගෙන තමයි ගෙන්නේ. ක්ලේ වර්ග අපි පිටරටෙන් ගෙන්නනවා, ප්‍රධාන වශයෙන් ඉන්දියාව, චීනය සහ නවසීලන්තයෙන්. අනිත් අමතර රෝ මැටීරියල් කීපයක් පාවිච්චි කරනවා. එහෙන් ප්‍රධාන වශයෙන්ම ඩොලමයිට් සහ කැල්සයිට් ලංකාවෙන් තමයි ගන්න. ඊට පස්සේ මේ රෝ මැටීරියල් අපි ග්‍රයින්ඩි මිල්ලයකට දාලා කරකව ගන්නවා. ඒක එහිදී මේවා භාවිතා වෙන්නේ ග්‍රයින්ඩි මීඩියාක හැටියට. ඒක මේ තරම් පාටිකල්ස් වලට දැම්මට අපි මේක මයික්‍රෝන් ගානකට අඹරලා ගන්න. ඒක මේ වගේ දියරයක් බවට පත් වෙලා තමයි අවසානයේදී බෝල් මිල් වලින් අවුට් වෙන්නේ. ඒක තමයි අපි කේක් බවට පත් කරලා රෝල්ස් බවට පත් කරගන්නේ. දේශීයව සපයා ගන්නා අමුද්‍රව්‍ය කැවලි කිරීම පෝසිලීන් නිෂ්පාදන ක්‍රියාවලියේ පළමු පියවරයි. ඉන්පසු එම සංගතක නිසි සංයුතියට මිශ්‍ර කර ගැනීමෙන් පෝසිලියෙන් නිෂ්පාදනයට අවශ්‍ය තලපයක් බඳු මිශ්‍රණය නිපදවා ගන්නවා. බෝල් මිල් වලින් අවුට් වෙන ක්ලේ එක ඊට පස්සේ ටැංකිය වලට ආවම ඒකේ වතුර අයින් කරනවා. අපි ෆිල්ටර් පේස්ට් පාවිච්චි කරලා ඒ වතුර අයින් කරාම එන්නේ මේ වගේ කේක් එකක්. ඒකෙන් ඒ කේක් එක අයින් කරගත්තට පස්සේ ඒක පග් මිල් එකට දාලා අපි මේ වගේ රෝල්ස් බවට පත් කරගන්නවා. එතකොට මේකෙදි වෙන්නේ 50% විතර තියෙන වතුර 25%කට අඩු කරන එක. මෙතනදී අපි අමතර හුලන් තියෙනවා නම් ඒ හුලන් අයින් කරගන්නවා. ඉහළ තාක්ෂණයෙන් යුත් මෙම යන්ත්‍රයෙන් පිඟන් නිපදවන්නේ ඉහළම ප්‍රමිතියක් සහිතවයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඉතා අඩු කාලයක් වැයවීම මෙහි පවතින ප්‍රධානතම වාසියයි.
එතකොට අපි 200ක් 300ක් පමණ තමයි සේවකයෝ තියාගත්තේ අද වෙනකොට අවුරුදු 31ක් ගිහිල්ලා අපි දැන් සේවකයෝ අපි ළඟ ඉන්නවා 1020ක් පටන් ගන්නකොට අපි බොහොම අපිට බොහොම අමාරු කාලයක් තිබුණා අපිට අපේ භාණ්ඩ විකුණන්න බැරි ප්‍රශ්න තිබුණා නමුත් අද වෙනකොට අපි රටවල් 25කට පමණ එක්ස්පෝට් කරනවා අපේ පෝසිලේන එක මේ කලාපේම තියෙන හොඳම වයිට්නස් තියෙන පෝසිලේන එකක් හැටියට අපෙන් වඩු ගන්න අය හඳුනාගෙන තියෙනවා අපේ පෝසිලේන එක හදන්න ඕන කරන රෝ මැටීරියල්ස් තුනක් තියෙනවා විශේෂයෙන්ම ෆෙල්ස්පාර් ක්වාට්ස් මැටි මේ මැටි කියන එක අපි පටන් ගත්ත කාලේ අපේ රටේම තිබිච්ච මැටි වලින් තමයි අපි මේ පෝසිලේන එක හැදුවේ නමුත් ඒ නිදිය දැන් අවසන් වෙලා තියෙනවා නිසා අපි මැටි ඉම්පෝට් කරගන්නවා නමුත් අපිට ඕන කරන ෆෙල්ස්පාර් ක්වාට්ස් ඒ වගේ ඒවා තාම ගන්න අපි අපේ රටෙන් අපේ රටේ තියෙනවා හොඳම වර්ගය හොඳම ක්වොලිටි ෆෙල්ස්පාර් ක්වාට්ස් ඒක අපි පාවිච්චි කරලා ඒකට වැලියුවට් කරලා ලෝකයේ රටවල් 25කට අපි එක්ස්පෝට් කරනවා මෙහිදී සිදුවන්නේ උණුනේ පිලිස්සීමට පෙර පෝසිලේ නිෂ්පාදන සඳහා තවදුරටත් බටසිලටු නිමාවක් ලබා දීමයි දැන් සිදුවන්නේ කෝප් එකට හෝ මග් එකකට පාවිච්චි කරන අඬු සාදා ගැනීම. ඒ අඬු හදාගන්නේ මේ වගේ ප්ලාස්ටර් මෝල්ඩ් එකක් පාවිච්චි කරලා. මේ ප්ලාස්ටර් මෝල්ඩ් එක ක්ලේ වලින් පුරව ගත්තම ඒක තියෙන වතුර ටික මෝල්ඩ් එක උරා ගන්නවා. ඒක ගණී භවනයේ වෙලා එනවා මේ වටේ ගිහිල්ලා එනකොට. ඊට පස්සේ අපි මේ විදිහට අච්චුවෙන් මේ මෝල්ඩ් එකෙන් මේ අඬු එළියට අරගෙන ඊළඟට මේක ට්‍රිම් කරලා කෝප් එකට අලවන්න සුදුසු තත්ත්වයට සාදාගන්නවා. විශේෂ හැඩතල සහිත මෙවැනි නිෂ්පාදන සඳහා ඉහළ තාක්ෂණයෙන් යුතු යන්ත්‍ර සූත්‍ර සහ වැඩි කාලයක් ගත වෙනවා.
දේශීය ශ්‍රමදායකත්වය සහ නිර්මාණශීලී හැකියාව යොදා ගනිමින් සංකීර්ණ හැඩතල සහිත නිර්මාණයන් යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් තොරව නිපදවීම කර්මාන්ත ශාලාවේදී සිදු වෙනවා. ඉස්සෙල්ලා බැලුවේ පැතිලි හැඩයට තියෙන පිකන් වගේ දේවල් හදන විදිය. නමුත් ඇතුලේ සිදුරක් තියෙන තේපෝච්චි වගේ දේවල් හදද්දී ඒක හදන්න වෙන්නේ කෑලි වලට වෙන් කරන්න පුළුවන් අච්චුවක් භාවිත කරලා. ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. මෙතනදී අපි වෙනුම් කරන්නේ ඒ ක්‍රියාවලිය. ඒත විදිහට දැකපු අමු භාණ්ඩ පළමෙනි පිළිස්සීම සඳහා යොදාගන්නේ මෙතනදී. මේකට අපි කියන්නේ බිස්කට් කිල්න කියලා. මෙතනදී සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 900ක උෂ්ණත්වයක පුළුස්සන ලබනවා. ඒ සඳහා පැය 25ක් 26ක් විතර කාලයක් ගත වෙනවා. මේ සිදු කෙරෙන්නේ පෝසිලෙන් නිෂ්පාදනවලට දිලිසෙන මටසෙලුටු නිමාවක් ලබා දීම සඳහා තවත් පෝසිලෙන් ස්තරයකින් ආවරණය කිරීමයි. මෙම නිෂ්පාදන සවිගැන්වීම සඳහා උඳුනක් තුලදී ඉහළ උෂ්ණත්වයකට පත් කිරීම ඉන් අනතුරුව සිදු වෙනවා. විශේෂ බාහිර ස්තරය ගැල්වීමෙන් පසු මෙම පෝසිලේ නිෂ්පාදන නැවත උදුනක් තුලදී ඉහළ උෂ්ණත්වයකට ලක් කරනවා. එහිදී ක්‍රමයෙන් උෂ්ණත්වය ඉහළ නංවා සෙල්සියස් අංශක 1300කට පමණ පත් කර නැවත ක්‍රමයෙන් සිසිල් කිරීම සිදු කරනවා. ළඟදී තවත් පෝසලේන ආයතනය රෝයල් ෆර්න්වුඩ් පෝසලේන් කියන තවත් පෝසලේන ආයතනයක් එකතු කරගත්තා. දැන් මේ ආයතන දෙකම ගත්තොත් අපි වැඩියෙන්ම අපි පාවිච්චි කරන්නේ අපේ රටේම තියෙන රෝ මැටීරියල්ස්. අපිට ඕනේ නම් පුළුවන් ඒ දෙක අමතක කරලා අපිට පිටින් ගෙන්නලා ඒ දෙක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි
අපේ රටේ මේ materials තියෙනවා නිසා ඒවා පාවිච්චි කරලා අපි high quality porcelain හදනවා. ඒ porcelain හැදීමත් එක්කම අපේ රටේ ඉන්න සේවකයෝ 1600කට පමණ ආයතන දෙකේම අපි රස්සාවල් දීලා තියෙනවා 1600ක් අපේ ආයතනවල වැඩ කරනවා කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් පවුල් කීයක් පුද්ගලයෝ කී දෙනෙක් මේ නිසා තමන්ට ජීවත් වෙන උපාය මාර්ගයක් හදාගෙන තියෙනවා කියලා. ඒ වගේම මේ 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 high quality porcelain එක හදලා රටවල් වලට පටවර මේ අපි යවලා අපි ගෙන්නනවා විශාල foreign exchange එකක්. ඒක මම හිතන්නේ අපි මේ රටට කරන ලොකු සේවයක් හැටියට මම සලකනවා. මේ කර්මාන්ත ශාලාවේ 23 අංශයයි. පෝසිලින් නිෂ්පාදන සඳහා විවිධ මෝස්තර වර්ණ ආදී එක් කිරීමෙන් ඉහළ වටිනාකමක් මෙම අංශයේදී ලබා දෙනවා. විසිතුරු අංශයේ ප්‍රධාන කාර්ය වෙන්නේ සුදු භාණ්ඩ වලට අවශ්‍ය නිර්මාණයන් අලවා දීම. ඒ නිර්මාණයන් ඇලවීමට අවශ්‍ය මූලික කරුණු තමයි මේ මූලික සේවකවන් විසින් කරනු ලබන්නේ. ඉන්පස්සේ ඒ අවශ්‍ය නිර්මාණය හෝ ඩිසයින් එක හෝ ඒ දර්ශනය නියමිත ස්ථානයේ අලවලා ඒක අලවීමට භාවිතා කරපු වතුර තිබුණොත් ඒවා අයින් කිරීම තමයි මේ සේවක මහත්තුන් විසින් කරන්නේ. ඊට පස්සේ ඒ සියලුම පිරිසුදු කිරීම සහ අවශ්‍ය ස්ථානයේ ඇලවීම කලයන් පස්සේ ඒ අවසාන අවස්ථාවේදී භාණ්ඩය නිසි පරිදි නිමි වී යද්දී පරීක්ෂා කළ බලනවා. එයින් පස්සේ වෙන්නේ මුදුනේ දහනයට අවශ්‍ය පරිදි ලැබීමට මේ ට්‍රොලි වලට එක්රස් කර ගැනීම. ශ්‍රම විභජනය ඔස්සේ මතුවන විශේෂ ප්‍රාගුණ්‍ය ඉහලින්ම යොදා ගන්නා ස්ථානයක් ලෙස මෙම ස්ථානය සැලකිය හැකියි. දේශීය ශ්‍රමිකයින්ගේ ඉහළ නිර්මාණශීලී හැකියාව ජාත්‍යන්තර වෙළඳපළේදී මෙම නිෂ්පාදන සඳහා ඉහළ අගයක් ලබා දීමට හේතුවක්. දංකොටුව පෝසලෙන් ආයතනයේ භාණ්ඩවලට අනිකුත් වෙළඳපොළේ පවතින භාණ්ඩවලට වඩා වැඩි වටිනාකමක් ලබා දීමට සහ වැඩි හොඳ පෙනුමක් ලබා දීමට අපි අපේ නිෂ්පාදනවලට පිරිසිදු රත්තරන් gold වලින් යුක්ත වූ ඩිසයින් හෝ නිර්මාණ ඇතුළත් කිරීමට ක්‍රියා කරනවා. මේ එවැනි නිෂ්පාදනයකට රත්තරන් ඉරක් gold lining යෙදෙන අවස්ථාවක්. මේ සේවිකා මහතුන්ගේ දක්ෂතාවය මත මෙම නිර්මාණවල ඇති සුමට බව සහ නිර්මාණශීලී ඉහළ භාවය අපිට ලබා ගන්න පුළුවන්. මෙවැනි භාණ්ඩ විශේෂයෙන් එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය සහ මැදපැදිරි රටවල් වල ඉතා ඉහළ මිලකට අපිට අලෙවි කරන්න පුළුවන්. අපි රත්තරන් ගෝල් පමණක් නොව
මිල අධික තවත් ලෝහයක් වෙන කටින අපේ නිෂ්පාදන වලට භාවිත කරනවා. මෙව රත්තරන් හෝ කටින ආලේප කිරීමට අපේගේ සේවිකා ශිල්පීන් විවිධ උපක්‍රම විවිධ උපකරණ සහ විවිධ ශිල්පීය මට්ටම් භාවිත කරනු ලබනවා. ඉන්පසු මෙම ගෝල් අඩංගු නිෂ්පාදන උදුනේ විශේෂිත උෂ්ණත්වයකට පුළුස්සා ගැනීමෙන් නියම වර්ණය සහ දිස්නය අපිට ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි අපේ විසිතුරු අංශයෙන් ඩිසයින් යොමු කරලා ඊට පස්සේ විසිතුරු උදුන්ගත කිරීමට පිළිල කරගත්තු මෙවි භාණ්ඩ. මේවා උදුන් අංශයෙන් විහාපත්‍ර ගියන් පස්සේ තමයි මේවා නියම වර්ණය සහ නියම දීප්තිය අපිට ලැබෙන්නේ. උෂ්ණත්වයේ අංශක 850ක් දක්වා පමණ වැඩි වෙන්න පුළුවන්. දේශීය අමුද්‍රව්‍ය දේශීය ශ්‍රමදායකත්වය සහ ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාව තුලින් ජාත්‍යන්තර ජයගැනීමේ දේශීය රහස ප්‍රකට කරවන මෙම නිපැයුම් තවදුරටත් දේශීය විශිෂ්ට සන්නාමයක් ලෙස ජාත්‍යන්තර වෙළඳපළ ජය ගනු ඇතේ.